ආයුබෝවන්. නලින් ආයුබෝවන්. ආයුබෝවන්. සුබ උදෑසනක් සුබ දවසක් වාසනාවන්ත දවසක් අපි උදේම හම්බ වුණාම කියන්නේ එහෙමනේ දවසට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. අද අඟහරු අද නුගසෙවණින් මමත් නලිනුත් ඔබේ නිවසට එන්නේ ඔබට බොහෝ දේ අරගෙන. මම මේ කල්පනා කරේ සාමාන්‍යයෙන් අපි මෙහෙවර කියන වචන ගැන කල්පනා කළොත් ඒ පිටිබඳව අදහසක් දැක්කොත් අපි පෞද්ගලිකව දැන් මම නම් මගෙන් ගෙදරට වෙන්න ඕන මෙහෙවරක් සමාජයට වෙන්න ඕන මෙහෙවරක් රටට වෙන්න ඕන මෙහෙවරක් කියලා අපි කොටස් කරලා හිතනවා නේද එතකොට ඔබත් මමත් අපි හැමෝම සමාජයක් විදියට තමු තමුන්ගෙන් වෙන්න ඕන මෙහෙවර මේ රටට දැයට වෙනවා නම් අපි බොහොම ශක්තිමත් මිනිස් වෙනවා මේ රට එක හයියට ගොඩ ගන්න පුළුවන් රටක් බවට පත් වෙනවා තමුන්ගේ මෙහෙවර වගකීමෙන් යුක්ත වීට කිරීම තමයි අපි කාගෙත් වගකීම බවට පත් වෙන්න ඕනේ ඔව් දැන් මේ වර කියලා සමහර අයට මේක කියා දෙන්න වෙනවා නේද මෙහෙවර පිළිබඳ දැන් ඔය කෞශල්‍ය කිව්වා වගේ ආයතන බිහි කරනකොට විශේෂම ව්‍යාපාර ඒ වගේම අනිකුත් ආයතන බිහි කරද්දි මේ විෂන් මිෂන් කියලා දෙයක් තියෙනවා නේ විෂන් එකෙන් කියන්නේ මෙහෙවර ගැන සමහර ආයතන මේක මෙහෙවර ප්‍රකාශය කියලා තියෙනවා මේ හැම දෙයකින්ම කියන්නේ කණ්ඩායමක් විදිහට ආයතනයක් විදිහට ව්‍යාපාරයක් විදිහට තමන් මොනවද කරන්නේ හරියට කොහොමද කරන්නේ කියන එකේ අදහසක් තමයි දෙන්නේ ඉතින් ඒක පවුලට එකතු කරගන්නත් පුළුවන් පවුලක් විදිහට පුද්ගලෙක් විදිහට අපි මොනවද කරන්න ඕනේ කියලා හරිම සරලයිනේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි නේද? තවත් කෙනෙකුට යහපතක් වෙන විදියට, තවත් කෙනෙකුට උදව්වක් වෙන විදියට අද දවස ගත කරන්න පුළුවන් නම් මේ වචනේ සැබෑ අර්ථය අපි කියනවට වඩා ඔබේ හදවතට දැනේවි. ඒ නිසා කාගවත් හිත රිද්දන්නේ නැතුව නේද? කාටවත් කරදරයක් නොකර, අයහපතක් නොකර හොඳ වැඩ කරන්න බලන්න අද දවසේදී. අන්න එතකොට ඔබේ මෙහෙවර සමාජයට උණයි කියලා අද හවස වෙනකොට, රාත්‍රී වෙනකොට ඔබේ හිතට සතුටක් ඇති කරන කාරණයක් බවට ඒකපත් වේවි. හරි ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ අපි අගහරු අදා නුගසගුණ ආරම්භ කරන කල්පනා කළේ අපි උදේම යනවා සාකච්ඡාවකට. වෛද්‍ය සාකච්ඡාවක් කිව්වහම අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කියලා ඔබට හිතනවා නේ කියන්නේ ඔබට බලන්න ඕනේ කියලා හිතනවා අපි හිතනවා ඒක හොඳයි. ඇයියේ අපි දන්නේ නැති කාරණා ටික දෙයක් වෙන්න කලින් දැනගන්න තමයි අපි මේ වෛද්‍යවරු ගෙනල්ලා සාකච්ඡා කරලා ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් ආඝාතය පිළිබඳව අපි ඔබව දැනුවත් කරන්න බලාගෙන ඉන්නවා. ආයුර්වේදයේ තිබෙන සංයෝගයන් එකට එකතු කරපු පෝෂණීය ආහාර වේලක් හදාගන්න මේ දවස්වල නිරෝගීකම ගැන නේද අපේ කෑම ගැන ගොඩක් කතා වෙන හින්දා ආයුර්වේදයෙන් කොහොමද පෝෂණීය ආහාර වේලක් හදාගන්නේ කියලා අපි කතා කරමු. ඊට පස්සේ ආසිරි රෝහල් සමූහය ඔබ වෙත ගෙනෙන වැඩසටහනෙන් ඒත් අපි ඔබට කියලා දෙන්නේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් පිළිබඳව. හරි ඊළඟට අපි විෂන් කෙයා අනුග්‍රහයෙන් අනුග්‍රහක වැඩසටහනකට යනවා. ඒ ගැන අපි ඒ වෙලාවේ කතා කරමු. ඇස් ගැන තමයි කතා කරන්නේ. ඇස් ගැන කතා කළාට පස්සේ ඔබේ රුව ගැන අපි කතා කරනවා බොහොම ලස්සනට. ආයුර්වේද මේ පිළිබඳව අපි ඔබව සම්පූර්ණයෙන්ම අද දවස තුළ දැනුවත් කරනවා. එතකොට අපි දැනුමට මේ ටික එකතු කරගත්තාම මම විශ්වාස කරනවා අපි කාට කාට හරි පුළුවන් මේ තත්වෙන් කල්ලතු අත්මිදෙන්. එනිසා අපි ජාතික රූපවාහිනී මෙදිරියට ආරාධනා කළා කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතරයි බොහොම විශේෂඥ වෛද්‍යතුමනි. අපි ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මං කැමති අර කිව්වත් වගේ මොකක්ද මේ ආඝාතය කියන්නේ? ඔව් ප්‍රථමයෙන්ම මම සතුටුයි මට ආරාධනය කිරීම ගැන ස්තුතිවන්ත වෙන්න නුගසවන වැඩසටහන රූපවාහිනී සංස්ථාවට කෞශල්‍ය ඔබට. විශේෂයෙන්ම මේ ආඝාතය කියන රෝගය මේ වචනය දැන් බොහෝ දෙනෙක් දන්නා වචනයක් බවට පත් වෙලා තියෙනවා. අපි අතීතයේ අංශභාගය කියලා තමයි හුඟ දෙනෙක් හඳුන්වන්නේ. මොකද බහුලව මේ රෝගය වෛද්‍යවරුන් කරා එන්නේ එක පැත්තක් පන්නේ නැති වෙලා. ඒ නිසා අංශභාගය කියලා ඉතින් අපේ සම්ප්‍රදායිකව කියන වචනේ. නමුත් මේ රෝගයේ රෝගීන් අපිට පැමිණෙන එකම ක්‍රමය පැත්තක් පන්නේ නැතිවීම පමණක් නෙමෙයි. තවත් ක්‍රමවලට එන්න පුළුවන්. ඒ නිසාම වෙනත් වචනයක් සොයමින් ඉන්න නිසා තමයි ආඝාතය කියන වචනේ මතුවන්නේ. ආඝාතය ටිකක් කියන්න අමාරු නැට මේක බහුල ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක් දැන් දන්නවා. ස්ට්‍රෝක් කිව්වමත් දන්නවා, ආඝාතය කිව්වමත් දන්නවා, අංශභාගය කිව්වමත් ගොඩ දෙනෙක් දන්නේ. මෙහිදී අපි දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේක බහුල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් රෝගීන් මිය යන හේතුවක් මේක. වෛද්‍යතුමා අපි වෙලාව බලලා ඉක්මනින් මෙමු. Let to grow comfort pro. සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි. From Nestle. හොඳයි සමාජයේ බහුල රෝගී තත්ත්වයක් වෙලා තියෙනවා දැන්. ඔව්. එක පැත්තකින් රෝගීන් මිය යන හේතුවක්.
අනිත් අතට ඊටත් වඩා භයානකදී අපිව දුබලතාවයට පත් කරන රෝගයක්. අපිට මේ තියෙන ඇවිදීමේ හැකියාව, අත් දෙක පාවිච්චි කිරීමේ හැකියාව, ඇස් පෙනීම, කතාව, ගිලීම, සමතුලිතතාවය මේ සියලු දේ මොහොතකින්, ක්ෂණයකින් නැති කරවන්න පුළුවන් රෝගී තත්ත්වයක්. හොඳට ඉන්නවා ඊළඟ මොහොතේ එකපාරටම අපි දුබලතාවයට පත් වූ රෝගියෙක් බවට පත් කරන අසනීපයක්. ඉතින් මෙහිදී අනිත් ප්‍රශ්නේ තියෙන්නේ මේක හැදුනට පස්සේ කළ හැකි දේවල් සීමා සහිතයි. සමහර අයට මේ දුබලතාවය සමග තමන්ගේ ඉතිරි ජීවිත කාලය ගත කරන්න සිදු වෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් මිය ගියා නම් හොඳයි කියලා සමහර විට. දුබලතාවයකින් ජීවත් වෙනවට වඩා. ඉතින් මේ තරම් දරුණු ප්‍රශ්නයක් ගැන අපි කතා කරන්නේ. අනිත් අතට දැනට දැන් අපි හිතමු දැන් අවුරුදු 4කට කලින් ලෝක ආඝාත සංගමය ප්‍රකාශ කරා සෑම 6 දිනකින් එක්කෙනෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ ආඝාතය වැළඳීමට ඉඩ තියෙනවා කියලා. නමුත් පහුගිය වසර වෙනකොට ඒ ප්‍රකාශ වෙනවා සෑම 4 දිනකින් එක්කෙනෙකුටම තමන්ගේ ජීවිත කාලය තුළ ආඝාතය වැළඳීමට ඉඩකඩ තියෙනවා කියලා. මේක භයානක තත්ත්වයක්. අපි දැන් මෙතන 4-5 දෙනෙක් ඉන්නවා නම් අපි එක්කෙනෙකුට මේක හැදීමට ප්‍රවණතාවයක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අපිට තාම මේක හැදිලා නැහැ. මට මේක හැදෙයිද, වළක්වා ගත හැකිද, මේ ආදී ප්‍රශ්නත් එනවනේ. දැන් තවත් හොයාගත්ත දෙයක් තමයි මේ ආඝාතය සෑදුණු රෝගීන් දිහා බැලුවම ඒ අයගෙන් 80% 90% අතර ප්‍රතිශතයකට වළක්වා ගත හැකිව තිබූ කාරණා 10ක් පේන තියෙනවා. 10ක්. කාරණා 10ක් තියෙනවා. මේ කාරණා 10 අතර අපි නිතර කතා කරන අදිරුදිර පීඩනය. තමන්ගේ අතේ අර අපි කෆ් එක බැඳලා ඩොක්ටර්ස්ලා බලන ප්‍රෙෂර් එක තියෙනවන ගන්නට වඩා වැඩි. මේක ඇඟට දැනෙන්නේ නැහැ. මම සමහර රෝගීන්ට කියනවා මේ ඔය ප්‍රෙෂර් එක අදිරුදිර පීඩනය සමහරලාට ඇඟේ බැඳගෙන ඉන්න බෝම්බයක් වගේ කියලා. ඇඟට දැනෙන්නේ නැතුව හේ ක්‍රියාශීලීව තියෙනවා. සැලකිල්ලක් දක්වන්නෙත් නැහැ අය නේ. සැලකිල්ලක් දක්වන්නේ නැහැ සමහර අය. සමහර බොහොම බුද්ධිමත් රෝගීන් ඉන්නවා බොහොම උනන්දුවෙන් තමන්ගේ රුධිර පීඩනය නිතරම පරීක්ෂා කරගන්නවා. ඒක තමන්ගේ වකිමක් බවට පත් කරගෙන ඩොක්ටර් කෙනෙක් හම්බ වෙනවා. සමහර අය ගෙදර අර මැෂින් එකක් තියාගෙන බලාගෙන වෛද්‍යවරුන්ගෙන් අහනවා මගේ කීයද ඉලක්කය තිබිය යුත්තේ. ඒ රුධිර පීඩනය කියන එක වැඩි වෙලා තිබ්බොත් යම්කිසි කාලයක් අපේ රුධිර නහරවල සිදු වුණු යම් වෙනස්කම්. ඇත්තටම ආඝාතය සම්බන්ධයෙන් මම සඳහන් කරපු කාරණා 10 තුළ පළමුම කාරණාව, වැදගත්ම කාරණාව තමයි අදිරුධිර පීඩනය. ඉතින් අදිරුධිර පීඩනයේ වැඩිවීම නිසා ආඝාතය හැදෙන්න පුළුවන්. ඔව්, දැන් විශේෂඥ වෛද්‍යතුමනි, දැන් ඒ කියන්නේ ප්‍රෙෂර් රෝගියෙක් නම් ඔබ බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ කියන එකයි මේ අපේ විශේෂඥ වෛද්‍යතුමා කියන්නේ. දැන් සමහර රෝග සමාජයට බලපාන්නේ නැහෙනි. පුද්ගලයෙකුට බලපෑවා, එයාගේ ජීවිතයට බලපෑවා, පවුලට බලපෑවා, මරණයෙන් හෝ එහෙම දෙයකින් කෙලවර වෙනවා. මේ රෝගී තත්ත්වය, ආඝාතය කියන රෝගී තත්ත්වය සමාජයට බලපෑමක් කරන්නේ කොහොමද? ඔව්, මම එතනට එන්න කලින් කෞශල මට චුට්ටක් අවසර දෙන්න. අපි අදිරුදිර පීඩනය කියන එක මට ඇඟට දැනෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. ඒ නිසා මෙය නිතර තමන් උත්සුක විය යුතුයි. තමන්ගේ ප්‍රෙෂර් එක බලාගෙන නැත්නම් විශේෂයෙන් අවුරුදු 30 පැනලා නම් අවුරුදු 40 පැනලා නම් තමන් ඉඳලා හිටලා චුට්ටක් වෛද්‍යවරයෙක් හමු වෙලා ප්‍රෙෂර් එක බලාගන්න එක කළ යුතුයි නිරන්තරයෙන්. ඒක නෝමල් නම් මාස 6ක සැරයක් විතර බලා ගන්න. වැඩි නම් වෛද්‍යවරයා ප්‍රතිකාර කළ යුතුයි කියලා හිතුනොත් ඒ ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම සමහර රෝගීන් අතර තියෙන මතයක් තියෙනවා අදිරුදිර පීඩනය තමන්ට දැනෙනවා කියලා. මට කලන්තයක් දැනෙනවා. ආ, දැන් මගේ ප්‍රෙෂර් එක වැඩි. එතකොට මම බෙහෙත ගන්නවා. ඊට පස්සේ මට දැනෙන්නේ නැහැ කියන්නේ ආ, දැන් ප්‍රෙෂර් එක අඩුයි, බෙහෙත නැවැත්විය යුතුයි. ඒ මතය වැරදි. ඕනේ නැහැ කියලා හිතනවා. ඒක හරි නැහැ. ප්‍රෙෂර් එක මීටරයට විතරයි අහු වෙන්නේ. වෛද්‍යවරයෙක් හමු වෙලා බලාගෙන ඒක වෛද්‍යවරයා නිර්දේශ කරනවා නම් ඒ ප්‍රෙෂර් පෙත්ත ගත යුතුයි. දෙවෙනි කාරණය දිය වැඩියාව, අදිරු, ඊට පස්සේ කොලෙස්ටරෝල් වැඩිවීම, ස්ථූලතාවය, ඊට පස්සේ දුම්පානය, මානසික ආතතිය, ඊළඟට ඔය ආදී වශයෙන් කාරණා 10ක් තියෙනවා. මේ මේ අර මම කියව සඳහන් කරපු කාරණා 10 තුල ඒ ඊට අමතරව අවසාන කාරණා විදිහට තියෙනවා මේ ආඝාතය ගැන නොදැනුවත්ව සිටීම. කෙනෙක් ආඝාතය ගැන නොදැනුවත් නම් ඔහු හෝ ඇය අනාගතයේ ආඝාතය වැළඳීමට තියෙන ඉඩකඩ වැඩි. මේක තමයි අපි මේ කියලා දෙන්නේ. ඔව්, මේක ඒක තමයි අපි මේ කියලා දෙන්නේ. ඉතින් මේක මේ ස්ටැටිස්ටිකලි නැත්නම් මේ විශ්ලේෂණය කළ විද්‍යාත්මක හොයාගත්තු දත්ත මේ තියෙන්නේ. මේව දැනුම අද ලෝකයේ පවතින දැනුම. ඒ නිසාම තමයි අපි කියන්නේ ඔබ ආඝාතය ගැන දැනුවත් වෙන. දැන් මේ රූපවාහිනී මේ වැඩසටහන අහගෙන ඉඳීම ඔබට ප්‍රයෝජනවත් වේ. ඒ වගේම ආඝාතය ගැන කියවන්න, ආඝාතය ගැන කතා කරන්න, අනිත් අය දැනුවත් කරන්න, තමන්ගේ යහළුවන්, ඥාතීන්, තමන්ගේ දෙමව්පියන් සියලු දෙනා දැනුවත් කරන්න, ආඝාතය වළක්වා ගත හැකි කෙසේද කියන එක නිතරම කතා කරන්න, මේ මගින් අපේ ආඝාතය අඩු කර ගැනීමට හැකියාවක් තියෙනවා. මේක එක දෙයක්. දැන් මම කව එක හැම 4 දිනකින් එක්කෙනෙකුට ආඝාතය වැළඳීමට තියෙනවා කියලා. ඒ වගේම 80% 90% අයගේ වළක්වා ගත හැකිව තිබු කාරණා 10ක් පේන්න තියෙනවා කියලා. ඒතර අපිට අවස්ථාවක් තියෙනවා මේක වළක්වා ගන්න. ඔව්. ඒ වගේම ඔබට
අවධානම ආඝාතය වැදීමට අවධානම තවත් වැඩි ඔබට එකවරක් හරි හැදිලා තියෙනවා නම් ආඝාතය එකවරක් හරි පොඩියට හරි හැදිලා තියෙනවා නම් කීපවතාවක් වෙන්න පුළුවන් කීපවතාවක් වෙනවා නම් තවත් අවධානම තව වැඩි අපි දන්නා දෙයක් සමහර රෝග තියෙනවා වෛද්‍යවරයෙකුට කියහම කියනවා ආ මේක ආය හැදෙන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට බෙල්ස් පෝල්සි කියලා තියෙනවා මූණ එක පැත්තක් කට පැත්තට ගිහිල්ලා අර ස්නායුවක් දුර්වල වීම බහුල ප්‍රශ්නයක් ඒකත් ස්නායුව නමුත් ඒක නැවත ඇති වෙන හැකියාව ඉතාම අඩුයි නමුත් ආඝාතයේ සෑදුණු රෝගියෙක් අපි ගාවට ආවම අපි කියන මේ නැවත හැදීමේ හැකියාව ඉතා වැඩි ඉදිරියේදී මීට වඩා ලොකු වේවා වෙලා ඔබ දුබලතාවට පත් කරන්න පුළුවන් ඒ නිසා ඔබ නිවැරදි වෛද්‍ය උපදෙස් අනුවම මේ ආඝාතය වැළැක්වීමට තියෙන අවධානම අඩු කරගත යුතුයි මේ අවධානම කියන වචනේත් පැහැදිලි කරොත් හොඳයි කෞශල්‍ය මොකද මේ මම හුඟක් වෙලාවට පාවිච්චි කරන උදාහරණයක් තියෙනවා පාරක වාහනයක් වේගයෙන් ධාවනය වෙනවා නම් අවධානම වැඩිනේ අනුතරක් වීමට කෙනෙක් 200ට යනවා නම් එහෙම නැත්නම් 150ට යනවා නම් හොඳ උදාහරණයක් උදාහරණ හැමදාම ටෙලිවිෂන් එකේ පේන්න තියෙන දේවල් ඉතින් දැන් ඒ වේගය වැඩි වීම කියන්නේ අවධානම් තත්ත්වයක් අනුතරක් වීම ඒ වගේ තමන්ගේ රුධිර පීඩනය වැඩි නම් තමන්ගේ සීනි මට්ටම කමදාම වැඩි නම් අඩු වෙන්නේ නැත්තම් කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් ස්ථූලතාවය දුම්පානය කරනවා නම් ව්‍යායාම මදි නම් ඒ වගේම ආතතිය මේ ආදී වශයෙන් මේ කාරණා ඔක්කොම එකතු වුණොත් එහෙම ඔබ ඊටාම අවධානම් තත්වයක ඉන්නේ. ඒ නිසා මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුයි. දැන් ඔබ අහපු ප්‍රශ්නේ මේක කොහොම සමාජයට බලපාන? දැන් ආඝාතය කියලා කියන්නේ මම කිව්වා දුබලතාවය ඇති කරන රෝගයක්. සමහර අය ඒ දුබලතාවය සමග ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒකේ වර්ග දෙකක් තියෙනවා. දුබලතාවය කිව්වම එක වර්ගයක් දුබලතාවය තිබුණාට තව කෙනෙක් උදව් නැතුව දුබලතාවය කොහොම හරි මගහරවාගෙන එයා පොඩ්ඩක් කොහොම හරි ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. තවත් කොටසක් කියනවා තව කෙනෙක්ගේ උපකාර අවශ්‍යයි. ඇඳටම වැටෙනවා. ඇඳටම වැටෙනවා. ඇවිද්දන් උදව් කරන්න ඕන කෑම කවන්න ඕන සමහරලාට ටියුබ් එකකින් කවනා ඉන්නවා. තව කෙනෙක් මේ වෙනුවෙන් යද වෙන්න අවශ්‍ය වෙනවා. පවුලේ සමහරට ස්වාමි පුරුෂයා වෙනුවෙන් භාර්යාව මේ වෙනුවෙන් යද වෙනවා. ළමයෙක් මේ වෙනුවෙන් යද වෙනවා. ළමයෙකුට හැදුන සමහර අපි දැක්කේ දෙමව්පියන් මේ වෙනුවෙන් යද වෙනවා. තව කෙනෙක්ගේ කාලය මේකට මිඩම් කරන සිදු වෙනවා. පවුලට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පවුලේ හම්බ කරපු පියා හෝ මව ආඝාතයේ වැළඳුණොත් ආදායමකුත් නැති වෙනවා. සමහර දරුවෝ ඉස්කෝලේ ගමන් නැති කරන් තාත්තා අම්මා බලා ගන්න සිදු වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. මේක පවුලේ ප්‍රශ්නයක්. ආඝාතයේ සෑදිලා දුබලතාවයෙන් ඉන්නකොට ඔහු හෝ ඇය බොහෝ වෙලාවට සමාජයෙන් පවුලෙන් දේවල් ලබා ගන්නවා මිසක් දායක කරනව අඩුයිනේ. ඒතර ආඝාතයේ සෑදුණු රෝගීන් අඩුවෙන් ඉන්න තරමට අපේ සමාජය තුළ අපි ආසයි. ඒතර සමාජයේ ඉදිරිගමනටත් හොඳයි. දුබලතාවය අඩු වීම පවුලටත් හොඳයි. ඉතින් ඒ නිසා ආඝාතය අඩු කර ගැනීම සඳහා අපි සියලු දෙනා උත්සුක විය යුතුයි. අපි හිතුවට ආඝාතයේ තියෙන අල්ලපු ගෙදර එක්කෙනාගේ පවුලේ කියලා ඒක අපිටත් බලපානවා සමාජයටම බලපානවා මොකද ඔවුන් බොහෝ විට සමාජයෙන් දේවල් ලබා ගන්න පුද්ගලයන් මිසක් සමාජයට ලබා දීමට හැකියාව අඩුයි ඒගොල්ලෝ ඒ නිසා ආඝාතයේ වළක්වා ගැනීම ඒ අයට උදව් කිරීම අපි හැමගෙම වකීමක් ආඝාතයේ තියෙන දුබලතාවය අඩු කර ගැනීම ආඝාතයේ සෑදීලා ඉන්න සංඛ්‍යාව අඩු කර ගැනීමට අපි හැමෝටම කළ හැකි දෙයක් තියෙනවා දැනට ආඝාතයේ වැරදිලා නැති කෙනෙකුට අපි උත්සුක වෙනවා නම් අපිට ආඝාතය වැළවීම වළක්වා ගැනීම සඳහා අපේ ඥාතීන්ට ආඝාතය වැළඳීම වළක්වා ගැනීම සඳහා ඒ සමාජ මෙහෙවරක් බවට පත් වෙනවා. ඒකයි අපි ප්‍රශ්නෙට මම දෙන්න තියෙන කෙටි පිළිතුර. ඔව් අපේ ගාමිණී පතිරණ විශේෂඥ වෛද්‍යතුමනි දැන් ඔබතුමා කියද්දි මට මෙහෙම ඉඳන් හිතෙන්නේ මෙච්චර ලොකු අවධානමක් තියද්දි අපි කරන්න ඕනේ ව්‍යායාම ටික කරන එක, ප්‍රෙෂර් වගේ රෝගී තත්ත්වයක් තියෙනවා නම් නිරන්තර පරීක්ෂාවට ලක් කරන එක, ඊළඟට දියවැඩියාව හෝ යම් දීර්ඝකාලීන ආබාධ තියෙනවා නම් ඌයන් පරිස්සම් වෙන එක, අපේ චර්යා රටාවර ස්ට්‍රෙස් කියන එක. අපි මහ විශාල පීඩනයක් අරගෙන ජීවත් වෙන මිනිස්සුනේ. නමුත් අපේ මනස සුවපත් කරන්න පුළුවන් නම් ඔබතුමත් බොහොම සංගීතයට ලැදි කෙනෙක්, බොහොම රසවත් ගීත ගායනා කරලා තිනවා. මේ මියුරු සංගීත නාදයන් එක්ක, රසවත් සංගීතයන් එක්ක හැසිරෙනවා නම්, හොඳ පරිසරයක ජීවත් වෙනවා නම් අපිට මේ තත්ත්වයන් අකාමකා කරගෙන අර හතරෙන් එකක් කියන தත්ත්වේ අපිට වැඩි කොටසක් දක්වා අරන් යන්න පුළුවන් වෙයි. සුළු ආඝාත தත්ත්වයක් කියන එක තවදුරටත් විග්‍රහ කරන වෛද්‍යතුමා. ඔව්. දැන් ආඝාතය කියලා අපි අදහස් කරන්නේ ඇත්තටම මේ එකවර සිදුවන දෙයක්. කිසිම දැනුම් දීමක් නැහැ. එකවරම මොලේට රුධිර සපයන නහරයක්. ඒක අවහිර වෙනවා. බ්ලොක් අවහිර වෙනවා. එහෙම නැත්නම් නහරයක් පුපුරලා ඒ නහරයේ තියෙන ලේ ටික මේ මොලේ තුළට ගමන් කරන පිපිරීමකින්. ඒක අපි හිතමු bleed type. ඉංග්‍රීසියෙන් block and bleed. එතකොට නහරයක් අවහිර වීම හෝ නහරයක් පුපුරා යාම කියලා වර්ග දෙකක් තියෙනවා. මේ දෙකෙම සිදුවන්නේ මොලේ සෛල අකර්මණ්‍ය කිරීමක් ක්ෂණයකින්. එකවර සිදුවෙන දෙයක්. දැන් මෙහෙම හොඳට කතා කරගෙන ඉන්නම එකවර මගේ දකුණු පැත්ත පන්නේ නැති වුණොත් ඒ ආඝාතය.
ඉතින් මේ එකවර අපි දැන් gedara කෙනෙක් කොහොමද අඳුනගන්නේ අපේ සමහර රෝගියෙකුට ආඝාතය හැදුණද කියලා. පළවෙනිම දේ මේක එකවර සිදුවෙන දෙයක්. ක්‍රමක්‍රමයෙන් දැනුම් දෙමින් සිදුවෙන දෙයක් නෙමෙයි. එකවර සිදුවන පැත්තක් පණ නැතිවීම, කතාව නැතිවීම, පෙනීම නැතිවීම, සමතුලිතතාවය නැතිවීම මේ ආදී වශයෙන් රෝග ලක්ෂණයක් එකවර આવොත් මේ ආඝාතයේ රෝග ලක්ෂණයක් වන්න පුළුවන්. මේ රෝග ලක්ෂණය කාලයක් පවතිනකොට පැය ගාණක් දවසක් දෙකක් යනකොට මේක මහා ආගාර තත්ත්වයට බාට පත් වෙනවා. නමුත් සමහර අයගේ මෙසේ පැමිණිලා රෝග ලක්ෂණ මතුවෙලා ෂණයකින් නැවත නිවැරදි වෙනවා. සුළු තත්ත්වයක්. ඒ කියන්නේ දකුණු පැත්ත මගේ පාන නැති වුණා. තප්පර කීපයක් විනාඩි කීපයක් නැත්නම් පැයක් දෙකක් ඇතුළත සම්පූර්ණ යථාර්ථත්වයට පත් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? දැන් මේක තමයි අපි සුළු ආගාර තත්ත්වය කියලා කියන්නේ. ඒක වෙන්නේ ඇත්තටම අර නහරය අවහිර වීම සිදු වෙලා. ඔව්. ස්වභාවිකම අවහිරතාවය නැවත නැති වෙලා යනවා. නැවත රුධිර කපණේ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ස්වභාවිකම. දැන් මේකේ ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රාන්සියන්ට් ඉස්කීමික් ඇටැක් කියලා. අපි සාමාන්‍ය භාවිතයේ කියන සුළු ආගාර තත්ත්වයක් කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ නම ඇහුනම කෙනෙක් හිතනවා මේක සුළු දෙයක්. මේක ඉතින් ගණන් ගන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒක වැරදි. මේක තමයි අපිට අනතුරු ඇඟවීම. දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා නම් වෙන ඔන්න අවවාදයක් දීලා තියෙනවා. ඔන්න දැන් ක්‍රියාත්මක වෙන්න මහායක එනවා ළඟ. ඔව්. දැන් ඔබට අවස්ථාවක් දීලා තියෙනවා මේක ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වෙලා මේකට මොකද්ද මෙහෙමුනේ හේතුව මොකද්ද? ඒ හේතුවට මොන හරි ප්‍රතිකාරයක් දාලා ලොකු කෙනෙක් වළක්ව ගන්න අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. අපි දැකලා තියෙන ආඝාත රෝගීන් දිහා බැලුවම සුළු ප්‍රතිශතයක තමයි මේ ඔය සුළු ආඝාත තත්ත්වය කියන අවවාදය මුලින් දීලා ඊට පස්සේ මහායක එන්නේ. මේක වාසනාවන්ත තත්ත්වයක් සුළු දැනුම් දීමක් කළා මහා එකක් දෙන එක වාසනාවන්ත තත්ත්වයක්නේ. ඒ වගේ ප්‍රයෝජනෙ ගන්න අපි දැන ගන්නවා. පරිස්සම් වෙන්න අපි දැන ගන්නවා. වෛද්‍යවරයෙක් හමු වුණොත් ඒ වගේ වෙලාවක සුළු ආගත තත්ත්වයක් එක්ක ඒ වෛද්‍යවරයා ඔබගෙන් විස්තර අහලා ඔබගේ පරීක්ෂා කරලා සමහර පරීක්ෂණ මාලාවක් කළ යුතුයි. මේ පරීක්ෂණ මාලාව තුළ අපි හොයනවා හෘදේ වස්තුවෙන් හැදිච්ච කැටියක්ද? හෘද වස්තුව තියෙනවා ඇට්‍රියල් ෆිබ්‍රිලේෂන් කියලා තත්ත්වයක්. එහෙම නැත්නම් මේ මොළයේ රුධිරයේ නහල නැරවීමක් තියෙනවද? ඒ වගේම තමන්ගේ තව අපි හිතමු රුධිරේ කැටි ගැහෙන ස්වභාවයක් තියෙනවද? තවත් හේතු ගොඩක් තියෙනවා, මෙකැනිසම්ස් ගොඩක් තියෙනවා ආඝාතය ඇති වෙන්න පුළුවන්. ඒ සියලු දේ වලින් මොකද්ද මේ පුද්ගලයාගේ ඔපරේට් වෙන්නේ කියලා හොයලා ඒ අදාළ එකට අපි ප්‍රතිකාරය දානවා. ඒ දැමීම තුළ අර ලොකු එක වළක්වා ගන්න පුළුවන්. ඒක වාසනාවන්ත තත්ත්වයක් අපිට එහෙම කරන්න පුළුවන්. ඒ නිසා අපි දෙන පණිවිඩය තමයි ආඝාතයේ රෝග ලක්ෂණ ඇවිල්ලා මොහොතකින් හරි ගියොත්, එහෙම නැත්නම් සුළු මට්ටමින් ඉතුරු වුණත් ඔබ ඉක්මනින් පරක්කු නොකර වෛද්‍යවරයෙක් හමු වෙලා ලොකු එක ඊළඟට එන්න ඉඩ තියෙනවා. ඒක වළක්වා ගැනීම සඳහා උත්සුක විය යුතුයි. විශාල අවධානමට පෙර සුළු තත්ත්වයක් ආවම ඔබ සැලකිලිමත් විය යුතුයි කියන එක ඔබතුමා කියන්නේ. විශේෂඥ වෛද්‍යතුමනි, අපි අහලා තියෙනවා ස්ට්‍රෝක් යුනිට් කියලා වචනයක්. ඒ මොකක්ද ඇත්තටම? ඔව්, දැන් ඇත්තටම ආඝාතය අපි ඉස්සෙල්ලා කතා කරා කෞෂල්‍ය මේ අපි අපේ තියෙනවා. දැන් ඕගොල්ලෝ මෙහෙවර ගැන කතා කරානේ පටන් ගන්නකොටම. අපේ මෙහෙවර මේ සමාජය තුළ ආඝාතයෙන් දැන බැර ලිහිල් කිරීම, ආඝාතය නිසා ඇතිවන දුබලතාවයෙන් මේ සමාජයට දැනෙන බර ලිහිල් කිරීම තමයි අපේ මිෂන් එක. නැත්නම් මෙහෙවර අපි උත්සාහ කරන දේ ඒකට යන්න ආඝාතයේ මෙතෙක් හැදුණු නැති කෙනෙක් නම් Tamanට හැදෙන එක වළක්වා ගත යුතුයි. ආඝාතය එක සැරයක් හරි පොඩියට හැදිලා තියෙනවා නම් එතකොට ඊළඟ ලොකුවේ කෙනෙක් වළක්වා ගැනීම සඳහා ඔබ උත්සුක විය යුතුයි. ඒ වගේම ආඝාතයේ සෑදිලා යම්කිසි දුබලතාවයක් සහිතව ජීවත් වෙනවා නම් ඒ අයටත් අපි උදව් කර යුතුයි සමාජගත කරන්න. දැන් ආඝාතයේ සෑදුණු රෝගියෙකුට අපේ වාට්ටුවකට ආවොත්, අපේ රෝහලට ආවොත් අපිට තියෙනවා ඉලක්කයක්. මොකක්ද ඉලක්කය? මේ රෝගියාට දීර්ඝකාලීනව ඇතිවන්නා වූ දුබලතාවය. දැනට රෝගියාගේ ලොකු දුබලතාවයක් තියෙනවා. නමුත් මේ දුබලතාවය අපි පුනරුත්ථාපනය කළ යම්කිසි මට්ටමකට සුව කරන්න අපි උත්සාහ කරනවා. නමුත් මේ දුබලතාවය සම්පූර්ණයෙන් ලිහිල් නොවෙන්න පුළුවන්. අපගේ ඉලක්කය මේ රෝගියා සම්බන්ධයෙන් එයා අවසානයේ දීර්ඝකාලීන දුබලතාවයකින් ජීවත් වෙන්නට සිදුවන්න පුළන්නේ අන්න ඒ දීර්ඝකාලීන දුබලතාවය අවම කර ගැනීම. දැන් අවම කිරීම. වෛද්‍ය විද්‍යාවේ පර්යේෂණ කරන්නේ ඔය ඉලක්කය දෙස බලාගෙන රෝගීන් සම්බන්ධයෙන්. ඒගොල්ලෝ නොයෙකුත් පර්යේෂණවල අපි අපිට යම්කිසි බෙහෙතක් නිර්දේශ කරොත්, දැන් අපි දන්නවා ආඝාතයේ ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා ඉක්මනින් යන රෝගීන් ලබා දෙන හැකි. අපි වහයි අපි මේ කතා කරමින් ඉන්නේ ආඝාත රෝගී තත්ත්වය පිළිබඳව. දැන් අර කිව්ව ස්ට්‍රෝක් යුනිට් එක තුළ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ අර
තමුන්ගේ වැඩ ටිකවත් කරගෙන ඉන්න පුළුවන් තත්ත්වෙට මේ රෝගීන් එකට එකතු කරනවද? ඔව්. හරියටම හරි. ඇත්තටම ආඝාතයේ සෑදුණු රෝගීන් රෝහලක ඇතුල් කරාම අපි දන්නවා සමහර රෝගීන් රෝහලේ නොයෙකුත් තැන්වල ඉන්න පුළුවන්. විද්‍යාත්මකව පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙන මේ රෝගීන් සියලු දෙනා අපිට එක වාට්ටුවකට එක තැනකට එකතු කරලා බලා ගන්න පුළුවන් නම් ඒ රෝගීන්ගේ අර දියුණුව අපි අර බලාපොරොත්තු වෙන දියුණුව අවසානයේ ලබා ගන්න අවශ්‍ය දුබලතාවයේ ප්‍රමාණය අවම කර ගැනීමනේ අපේ ඉලක්කය අරමුණ. ඔව්. අන්න ඒ ඉලක්කයට පහසුවෙන් යන්න පුළුවන් ඒ වගේම මේ ඉලක්ක වලට ඊටාම අඩු දුබලතාවයක් මට්ටම් දක්වා ගෙනියන්න පුළුවන් කියලා හොයාගෙන තියෙන මේක විද්‍යාත්මක පරීක්ෂණාත්මක නැවත නැවත පරීක්ෂණ කරලා ඔප්පු කරපු දෙයක්. ඒ වගේම වියදම් යන්නේ නැති ඒකකයක් තමයි මේ ලොකු වියදමක් යන ඒකකයක් නෙමෙයි ආඝාත ඒකක කියලා කියන ස්ට්‍රෝක් යුනිට් කියලා කියන්නේ. ඕක හැම රජ්‍ය රෝහලකම තියෙනවද? දැනට කොළඹ ජාතික රෝහලේ තියෙනවා ආඝාත ඒකකයක්. අපිට ඇඳවල් සංඛ්‍යාව පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මදි. නමුත් දැනට මුල් ඒරියාව රෝහලේ ඉදිවෙමින් පවතින ආඝාත ගොඩනැගිල්ලක්. මේ සඳහාම මේ ශ්‍රී ලංකා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් කරගෙන යන ප්‍රොජෙක්ට් එකක්. ඒක දැනට කරගෙන යනවා. ඒ සඳහා වෛද්‍ය පද්මයිස් ගුණරත්න මහත්මියගේ දායකත්වයක් තිබුණ විශේෂයෙන් මේ පටන් ගැනීම සම්බන්ධයෙන් මම ඇතුළු ડોક્ટર පද්ම ගුණරත්න අපි ඉන්නවා ආඝාත සංගමය ශ්‍රී ලංකා ආඝාත සංගමය එනුත් ලොකු උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගේ දේවල් සිදු වෙන්නේ. ඉතින් දැනට ලංකාව පුරා ආඝාත ඒකක තැන් තැන්වල පොඩියට තියෙනවා. ඒ තැන්වල පහසුකම් තියෙන හැටියට ඒක කරගෙන යනවා. නමුත් අපි අහලා තියෙනනේ මේ ඒකක ගොඩක් තියෙනනේ ස්පිරිතාලය ඇතුලේ. ඔව්. කොරොනරි කෙයාර් යුනිට්ස් කියලා තියෙනවා. ඊට පස්සේ ඩයාලිසිස් යුනිට්ස් ඒ වගේ යුනිට්ස් ගොඩක් තියෙනවා. ඒ හැමතැනම හරි වියදම් අධිකයි. ඒවට අවශ්‍ය විශේෂ නොයෙකුත් මේ බඩු බාහිර ආදී ගන්න ඕනේ ඒවා අවශ්‍යයි. ඔව්. ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට්ස්. ආඝාතයක කියන්නේ ඒ වගේයක් නෙමෙයි. ගොඩක් වියදම් අධික යුනිට්යක් නෙමෙයි. ඒකේ රෝගීන් අපි එක තැනකට කරලා එකට බලා ගන්නවා. එකම ඒකටම ඩෙඩිකේට් වෙච්ච වෙනම අර චිකිත්සකවරු ෆිසියෝതെරපිස්ලා භෞතික චිකිත්සකවරු වෘත්තීය චිකිත්සකවරු කතන චිකිත්සකවරු ඒ වෙනුවෙන් වැඩ කරන වෙනම සෙට් එකක් එතන ඒ ආඝාත ඒකක තුළ වැඩ කරනවා. එතකොට අර ප්‍රතිඵලය හොඳයි. එතන ආඝාත රෝගීන් පමණයි බලාගන්නේ. ඉතින් මේ ස්ට්‍රෝක් යුනිට් නැත්නම් ආඝාත ඒකක පවත්වාගෙන යන එක වැදගත් අපිට ඇතුළෙන් රෝගීන් බලාගැනීම සම්බන්ධයෙන්. ඉතින් ඉදිරි අනාගතයේ අපේ තියෙනවා තව පිටරටව සිදු වෙන දෙයක්. ඇත්තට මේක අපේ රටට යම් කිසි අවස්ථාවක ආ යුතුයි. ඒ කියන්නේ ආඝාත ඒකක ඒ තැන්වල රෝගීන්ගේ අවශ්‍යතාවය අනුව මේ පවත්වාගෙන යෑම. ඊට අමතරව දැනට අපි කතා කරනවානේ මේ ඉක්මන් ප්‍රතිකාර. අතීතයේ ආඝාතය කියලා කියන්නේ ඉක්මන් ප්‍රතිකාර ලැබිය යුතු රෝගයක් කියලා අඳුනගෙන තිබුණේ නැහැ. දැන් කෞශල්‍ය අපි හිතමු හાર્ට් ඇටැක්යක් හැදුනොත් ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයිනේ. දැන් තව තියෙනවා මේ වෛද්‍ය විද්‍යාවේ තව එහෙම ලිස්ට් එකක් තියෙනවා ඉමර්ජන්සි කියලා. ඉක්මන් ප්‍රතිකාර ලබා දිය යුතුයි. එහෙම රෝගයක් ආවොත් රෝගීන් ඒ ඉක්මන් තත්ත්වය අඳුනගෙන ඉක්මනින් ප්‍රතිකාර ලබා යුතුයි කියලා අවස්ථා කීපයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ අනිත් ඒවා ඉක්මනින් නොකළ යුතුයි කියලා. නමුත් අරවා සාමාන්‍ය විනාඩි කීපයක් තප්පර කීපයක් ඇතුළේ ඉක්මනින් බලලා රෝගයා ජීවිත තර්ජනයක් තියෙන අවස්ථාව. එහෙම නැත්නම් ඉක්මනින් ලබා දිය හැකි ප්‍රතිකාරයක් තියෙන රෝගයක් මේක. මොනවද තියෙන නවීන ප්‍රතිකාර ක්‍රම? දැන් හොයාගෙන තියෙනවා මේ අතර මේ පර්යේෂණාත් ප්‍රතිඵල එන්නේ 1995 කියන වසරේදී. අපි දැනගෙන හිටියා ආඝාතය ඇතිවන්නේ රුධිර කැටියක් මගින් රුධිර නහරයක් අවහිර වීමෙන් කියලා දැනගෙන හිටියා. මේකට උත්තරේ මේ කැටිය දිය කිරීම කියලාත් අපි දැනගෙන හිටියා. එතකොට ඒ කාලෙදී හෘද රෝග විශේෂඥවරුන් ඒගොල්ලොත් දන්න මේ හાર્ට් ඇටැක් හැදෙනෙත් ওই විදිහටමයි. රුධිර නාලයක් අවහිර වීම නිසා හෘදේ පේශි අකර්මණ්‍ය වීම. ඒකට ඒගොල්ලන් ඒ කැටිය දිය කරන ඖෂධයක් පාවිච්චි කරමින් හිටියා. නමුත් අපිට ස්නායු රෝග පැත්තෙන් මේ ඒ වගේම සිදුවන බ්‍රේන් එකේ සිදුවන මේ තත්ත්වයට අපිට රුධිර කැටිය දිය කරන ඖෂධය අත්හදා බැලුවට ඒවා සාර්ථක වෙලා තිබුණේ නැහැ. නමුත් පරිශන දිගටම ගිහිල්ලා කියලා 1995 පළවෙනි සැරේට එනවා සාක්ෂි විද්‍යාත්මක ඔප්පු කරනවා RTP කියලා ඖෂධයක්. ඒක පැය 3ක් ඇතුළත ලබා දුන්නාම රෝසියලා තෝරාගත්තු සමහර රෝගීන්ට සියලුම දෙනාට නෙමෙයි ආගතයේ එක පැමිණෙන සමහර රෝගීන්ට මේ දුන්නාම ඒගොල්ලන්ගේ ඔප්පු කරන්න පුළුවන් අර මේ කැටිය දිය වෙනවා කියලා. ඇයි සියලුම දෙනාට නෙමෙයි සමහර රෝගීන්ට කියලා විශේෂඥවද තුමා? ඒකදී ඇත්තටම අපිට තියෙච්ච ප්‍රශ්නේ මේ රුධිර කැටිය දිය කරන ඖෂධය දුන්නාම හෘදේ වස්තු වගේ නෙමෙයි බ්‍රේන් එක තුළට බ්ලීඩ් වෙන්න පටන් ගන්නවා. මොළය තුළට ලේ ගැලීමක් සිදු වෙන පුළුවන් සමහර අයගේ. ඒතර මේ සමහර අය රුධිර ගැලීම සිදු වෙන අය තෝරා ගැනීම ප්‍රශ්නයක් අපිට හොයාගන්න බැරුව තිබුණා. නමුත් පස්සේදී ඒ සියලු රෝගීන්ව ලක්ෂණ බලලා ඒ අපි යම් යම් කරුණු අනුව සමහරෙන් නොදී සමහර කොටසකට විතරක් තෝරාගෙන දෙන්න හේතුව ඒකයි.
අනිතයට දීමෙන් එකකින් නරකක් සිදු වෙන්න පුළුවන් නිසා. ඒතර ඒ තෝරා ගැනීම තුළ තමයි ඒ සමහරයට සිදු වෙන මේක විද්‍යාත්මක ඔප්පු කරපු දෙයක්. දැන් කෞෂල් අපි මොන හරි ඖෂධයක් ප්‍රතිකාරයක් දෙනකොට ඒකෙදි හොඳ ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵලත් එන්න පුළුවන් කලාතුරකින්. ඉතාලම කලාතුරකින්. ඕනම ඖෂධයක එහෙම වෙන්න පුළුවන්. අපි ජීවිතය කරන හැම දෙයකටම මේක අදාළයි. අපි දැන් පාරක බහැලා යනවා. වාහනයක් එලවගෙන යනවා. අපි හිතන කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ ප්‍රතිඵලය තමයි අපිට ඇතිවන්නේ. අපි කෙලවරක් දක්වා ගමන් කරනවානේ අපේ අවශ්‍යතාවයට. නමුත් සමහරවල් නරක ප්‍රතිඵල එනවනේ. දැන් බස් එකක් යනකොට පාරේ ලක්ෂ වාරයක් විතර එක බස් එකක් පෙරලෙනවා සමහරවල්. අපි ඒකට දැක්කා අන්තරක් සිදු වෙනවා. ඉතින් මේවා අපි හිතන්නේ නැතුව එකපාරට සිදු වෙනවා. නරක ප්‍රතිඵල අපි හිතන්නේ නැතුව බොහොම කලාතුරකින් එනවා ඕනම කරන කියන දේ. ඒ වගේ ඖෂධ වලටත් ඒක පොදුයි. ඖෂධය දැන් අපි මම කෞෂල් ඔබට ඖෂධයක් දුන්නොත් ඒකේ 100 දශම ගණක තියෙන හැකියාවක් නරක ප්‍රතිඵලයක් එනවා. ඒකෙන් කියවෙන්නේ මම ඖෂධය ඔබට දෙන්නේ නැහැ කියලා. අර බස් එක යන එක අපි නොකර ඉන්නේ නැහනේ. වෛද්‍යවරයා විසින් බොහොම සූක්ෂමව විධිමත්ව තීරණය කරනවා. කල යුත්තේ කොමක්ද කියන එක. ඔබතුමාගේ කතාවෙන් මම අහගෙන ඉඳිද්දි මම කාරණා දෙකක් ඔළුවට ගත්තා. එකක් තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මේ ආඝාත සංගමයේ සෑහෙන වැඩක් කරන කෙනෙක් විදිහට ඔබතුමා කිව්වා රජයේ රෝහලක විවිධ ඒකක තියෙනවා. මෙවැනි ඒකකයකට මහලොකු වියදමක් යන්නේ නැහැ කියලා. ඒ නිසානේ අපේ යෝජනාව සෑම රෝහලකම මෙවැනි ඒකකයක් ස්ථාපිත වෙනවා නම් හොඳයිනේ නේද? මොකද අපේ අවශ්‍යතාවය ඒකයි. ඔව්. සහ මම ඔබතුමාට සුබ පතනවා අර කිව්ව ගොඩ නැගිල්ල මේ ආඝාත රෝගීන් වෙනුවෙන් ඉදිකරලා ඉක්මනින් මේ අය වෙනුවෙන් සහනයක් සලසන්න පුළුවන් නම් මහ සමාජ මෙහෙවරක්. මම සහ ජාතික රූපවාහිනී විදිහට අපි ඔබතුමා ඇතුළු ඒ සංගමයටම සුබ පතනවා ඉක්මනින් මේ කටයුතු කරන්න කියලා. රජයේ සහයෝගයත් ඉක්මනින්ම ලැබෙයි නේද? එතකොට දැන් මේ ආඝාත ප්‍රතිකාර තත්ත්වයන් වලදී දැන් අංශ භාගය කියන්නේත් ඕකමද? එහෙම නැත්නම් ඒක අපි ඉස්සර කාලේ ඉඳන් දැනගෙන ආවනේ. ඔව්. ඒ මේ වගේ තත්ත්වයක් පිළිබඳව ඔබතුමා තවතරතුරු කියන්නේ ඒ අතරේ දැන් ඔන්න කෙනෙකුට නිවසේදී එකපාරට ඔය කියන ස්ට්‍රෝක් එක කියන තත් වෙනවා. ආවහම පුජ්‍යලයක් විදිහට ඉක්මනින්ම කරන්න ඕනේ මොකක්ද? කොපමණ වෙලාවක් තුළද රෝහල් ගත විය යුත්තේ? ප්‍රමාද වීම හොඳද නැද්ද? ඉක්මනින්ම ගියොත් ඔහුගේ හෝ ඇගේ ජීවිතයට ලැබෙන ආරක්ෂාව කොහොමද? මම ඒක පැහැදිලි කළාම කියන්නම් කෞශල්‍ය. දැන් අපි හිතමු මෙතන මොලයක් තියෙනවා. මේක රුධිර නාලයක් තියෙනවා. ඒ රුධිර නාලය මගින් තමයි මොලේට රුධිරේ සපයන්නේ. මේ රුධිර නාලය අවහිර කරොත් අපි ඉස්සර හිතුවා මේ මොලේ ඒ රුධිර ලැබෙන ප්‍රදේශයේ ඉක්මනින්ම ඒ වෙලෙ මිය යනවා කියලා. අපි කලින් දැන හිටියේ එහෙමයි. නමුත් පස්සේදී ඔප්පු කරනවා ඒ රුධිර නාලය අවහිර වුණු මොහොතේම සියලුම රුධිර ලැබෙන ප්‍රදේශයේ මිය යන්නේ නැහැ. කොටසක් ඉක්මනින් මිය යනවා. ඉතුරු කොටස තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉදිරි පැය කිහිපය තුළ මේ මේ අවහිර වීම දිගටම පවත්වාගෙන ගියොත් ඉදිරි පැය කිහිපය තුළ ඉතිරි කොටසක් මියනවා. මේ තර්ජනයට ලක් වෙලා තියෙන මොලේ සෛල ප්‍රදේශය වෛද්‍ය විද්‍යාව හඳුන්වන පෙනම්බ්‍රා කියලා. ඒ පෙනම්බ්‍රා එක බේරා ගැනීම සඳහා තමයි මේ ඉක්මන් ප්‍රතිකාර එන්නේත්. එතකොට අපි මේ අවහිරතාවේ පවත්වාගෙන යන්නේ කොපමණ කාලයක්ද? ඒ කාලය තුළ අර මිය ගිය ප්‍රදේශය ටික ටික ලොකු වෙලා අර සම්පූර්ණ ප්‍රදේශයම රුධිරල් ප්‍රදේශය මිය ගිය ප්‍රදේශයක් බවට පත් කරනවා. ඉක්මනින් බේරා ගන්න තරමට මොලේ සෛල බේරාගත හැකිය. මොලේ සෛල බේරා ගන්නවා කියලා කියන්නේ දීර්ඝ කාලීනව රෝගියාගේ දුබලතාවය වම කරගෙන හැකියාවන් බේරා ගැනීම. ඒක තේරුම කෙනෙක් දැන් අපි දන්නවා ආගත හැදුනත් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. ඒතර මේ ඉක්මනින් මේ ප්‍රතිකාර ලබා දීමේ බලාපොරොත්තු වෙන්නේ අර ඇවිදින්න පුළුවන් රෝගියෙක් බවටපත් කරගන්න. ඇවිදින් බැරි රෝගියෙක් විහිමෙන් වළක්වා ගන්න. ඔව්. ඒතර මේ ඉක්මනින්ම රෝගියා ඉස්පිරිතාලට එන එක ඉතාම වැදගත්. වෛද්‍යවරු ඉක්මනින්ම ප්‍රතිකාර කිරීම වැදගත්. එතකොට තමයි දුබලතාවය වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා අපි උපදෙස් දෙන්නේ එකක් ඉදරදී හඳුනාගන්නේ කෙසේද? ඔව්. හඳුනා ගැනීම පොඩි උපදෙසකුත් දෙනවා. ඔව්. ඔබට ඔබගේ රෝගියා යම්කිසි විදිහට හිතනවා නම් ආඝාතය වැළඳලා තියෙනවද කියලා කාරණා තුනක් බලන්න. පළවෙනි කාරණාව අත් දෙක උස්සන්න කියන්නේ. එක අතක් පහළට වැටෙනවා නම් ඒ කියන්නේ ආඝාතයේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. රෝගියාට සිනහවන්න කියන්නේ ඊ කියන්න කියන්නේ. ඒතර පේනවනම් එක පැත්තට කට යනවා අනිත් පැත්තට යන්නේ නැහැ. ආඝාතයේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. රෝගියාගෙන් ප්‍රශ්නයක් අහන්න කතා කරවන්න. රෝගියායි කතාවේ වෙනසක් තේරෙනවනම් ආඝාතයේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ ලක්ෂණ තුන තමයි බහුලම රෝග ලක්ෂණ තුන. ඉතින් මේ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම ඉක්මනින් ක්‍රියාකාරී වෙලා ළඟම තියෙන ප්‍රධාන රෝහලට එක්කන් යන්න. මම ප්‍රධාන රෝහල කියන වචනය සඳහන් කරන්න හේතුව රෝගියාගේ අපිට සීටී ස්කෑන් එකක් කරන්න අවශ්‍ය වෙනවා ආපු ගමන්. ඒ වගේම ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් නැත්නම් සර්වාංග විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් බලලා ඒ රෝගියාට අවශ්‍ය දේවල් කරනවා. ඉතින් ඒ පහසුකම් තියෙන රෝහලක් විය යුතුයි. සාමාන්‍යයෙන් බොහෝ රෝහල් ලංකාවේ තියෙන දැන් සීටී ස්කෑන්ස් තියෙනවා.
බේස් හොස්පිටල්ස් වල බොහෝ වෙලාවට තියෙනවා. ඉතින් ඒ නිසා ඉක්මනින් රෝහලට යම කියන උපදේශය අපි ලබා දෙනවා. දැන් සුවසැරිය තියෙනවා. ඒගොල්ලන් දන්නවා කොතෙන්ද එක්කන් යන්නේ කියලා. ඔව්. ඒ නොම්බරේ මේ කරපුවා ඒගොල්ලෝ එනවා ඇවිල්ලා එක්කගෙන ගිහිල්ලා අවශ්‍ය තැනට එක්කන් යනවා. දුක්ර විශේෂඥ වෛද්‍යතුමනි මේ රෝගීන් කොහොමද පුනරුත්ථාපනය කරන්නේ? අපි කෙටියෙන් පිළිතුරක් දෙමු. ඔව්. ඇත්තටම දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ දුබලතාවය දැන් රෝගියාට රෝගේ හැදුනා නම් ඊළඟට තියෙන මේ දුබලතාවය අඩු කර ගැනීමනේ. ඔව්. ඒකට කළ හැකි හොඳම දේ තමයි පුනරුත්ථාපනය. පුනරුත්ථාපනයේදී බලාපොරොත්තු වෙන්නේ ව්‍යායාම මාලාවක් මගින් චිකිත්සකවරුන් විසින් ඒගොල්ල කණ්ඩායමක් ලෙස එකතු වෙලා මේ රෝගියාට උදව් කරලා මේ දුබලතාවයෙන් එයා ගලවා ගන්න ලොකු උත්සාහයක් දරනවා. මේකට රෝගියත් එකතු වෙනවා. රෝගියත් බොහොම කැමැත්තෙන් ව්‍යායාම කරමින් මේකට එකතු වෙලා තමන්ගේ දුබලතාවය අවම මට්ටමකට ගේන උත්සාහ කරනවා. දැන් අපිට මේ ආඝාතය සම්බන්ධයෙන් තියෙන රත්තරන් පැයක් මුලින් මම සඳහන් කරේ පැය 4-5 මාරක් ඇතුළත රෝගියා රෝහලට පැමිණිනවා නම් අපිට අර ඉන්ජෙක්ෂන් ප්‍රතිකාර සහ අර ඉක්මන් ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. තවත් එක ප්‍රතිකාර වර්ගයක් තියෙනවා මේ රුධිර කැටි අපිට වෛරයකින් අයින් කරන්න පුළුවන්. ඒක පැය 6ක් දක්වා සිදු වෙනවා විශේෂයෙන් කොළඹ ජාතික රෝහලේ. ඒක දැනට බොහොම සීමා සහිත මට්ටමකට සිදු වෙන්නේ මොකද පහසුකම් තියෙන ප්‍රමාණය හැටියට. දැන් ඊළඟට තියෙන රත්තරන් පැය තමයි අපිට පැයක් කියලා කිව්වට මේක පැයක්ම නෙමෙයි මේ පුනරුත්ථාපනය තියෙන කාලය. මේක පුනරුත්ථාපනය කළ යුත්තේ මුලින් ආඝාතය හැදිච්ච දවසේ ඉඳන්. අපි පළවෙනි මාස 3 මොන හරි කරලා ඉවරලා මාස 6කට පස්සේ ආවිල පුනරුත්ථාපනය කරන්න බෑ. එතකොට ප්‍රතිඵලදායකත්වය අඩුයි. අර මුලින්ම කරනවා නම් පුනරුත්ථාපනය ඒයින් දුබලතාවය ඉතාම ඉහළ මට්ටමින් අඩු කරගන්න පුළුවන්. මේක තමයි දෙවෙනි රත්තරන් පැය අපිට තියෙන. ඒ නිසා මේ පුනරුත්ථාපනය කරන තැනකට ඒ සම්බන්ධයල පුනරුත්ථාපනය ලබා ගැනීම තුළ අර දීර්ඝ කාලීන දුබලතාවය ඒක තමයි අපේ ඉලක්කය දීර්ඝ කාලීන දුබලතාවය අවම කරගන්න පුළුවන්. හොඳයි, එහෙමනම් මේ සා වටින උපදෙස් ඔබට අද ලබා දුන්නේ. අපි ආඝාතයේ කියන රෝගී තත්වයට අපි ඕනෑම කෙනෙක්පත් වෙන්න පුළුවන්. ඊට පෙර ඊට මෙහායින් අපි මේ ටික බේරගන්නේ කොහොමද, අපේ ජීවිත ටික ආරක්ෂා කරගන්නේ කොහොමද කියන උපදෙස් ඔබ වෙත අරගෙන අපි කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ඉදින් ඔබතුමාට ජාතික නාලිකාව වෙනුවෙන් අඟහරුවාදා නුගසෙවණ වෙනුවෙන් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් ඔබතුමාට.